Vass. Hi, Bhattrain. ඔව් ප්‍රභාතේ මායි ඔයගොල්ලෝ සමග ආයෙකතු වෙනවා ෆ්‍රී හිට් පොඩ්කාස්ට් එකෙන් ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පළවෙනි ටෙස්ට් තරඟයේ අවසන් වුණා. ඒ වගේම කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයක් පැවැත්ුණා. ඉතින් අපි ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පොඩ්කාස්ට් එකෙන්. ඒ වගේම ඊළඟ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවතින දෙවන ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කරන්න ඕනේ මොනවද කියලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පොඩ්කාස්ට් එකේ. ඉතින් ප්‍රභාත් මොකට කියන්න තියෙන්නේ කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟය ගැන? මෙවර කාන්තා ලෝක කුසලාන තරඟාවලිය ජනප්‍රිය වුණා සෑහෙන්න. ඒක මම හිතන්නේ මේ කාන්තා ක්‍රිකට් වල ඉදිරි දියුණුවට වඩා ලොකු හේතුවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ලෝක කුසලාන තරඟාවලිය ගැන කියනවා නම් විශේෂයෙන් අර ෆැන්සි ටීම් දෙක තමයි මේ කලින් ටුර්නමන්ට් එක පටන් ගන්න ඉස්සෙල්ලා නවසීලන්තේ ඕස්ට්‍රේලියාවයි දකුණු අප්‍රිකාව ඉන්දියාව ගොඩක් ඉස්සරහට අවසන් මහා තරඟයටත් ආවා. ඒගොල්ලන්ගේ ටැක්ටික්ස් ඒගොල්ලන්ට ගොඩක් පිටුවහල් වුණා මං හිතන තරඟාවලිය දිනන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේ ඉන්දියාව සෙල්ලම් කරපු පිචස් ඉන්දියාවට ගොඩක් වාසිය විදිහට හදලා තිබ්බේ. ගොඩක් ටර්නින් ට්‍රැක්ස් බෝලේ වැඩි බවුන්ස් එන්නේදී මං හිතන්නේ අර ප්‍රේක්ෂක ප්‍රමාණය අන්තිම වෙනකම් රඳවා ගන්න ඉන්දියාව ෆයිනල් එකට ගියන එහෙම මේ සැලැස්මක් තිබ්බා කියලා මට යටින් පෙනුණා මේ ICC කි. ඔව් එහෙම වෙන්න පුළුවන්. මොකද හිතන්නේ ඔබ ඉන්දියා තරඟය ගැන? ඉන්දියාව සමග තරඟය අපි ඉතා විශාල ලකුණු ප්‍රමාණයකින් පරාද වුණා. ඒ වගේම ඉන්ජරිස් දෙක තුනකුත් ඇති වෙලා තියෙනවා එකින්ද හේරතුත් මම හිතන්නේ අතේ ආබාධයක් තියෙනවා. මොකද හිතන්නේ? අතර මට මේ වෙලාවෙත් ගොඩක් ලොකු දුකකින් ඉන්නේ. මොකද මේ සැරේ ගාල්ලේ පිච් එක මේ ගොඩක් ෆ්ලැට් පිච් එකක් තිබ්බේ. මේ එහෙනම් ගොඩක් ලේසියෙන් බැට්මන්ට ලකුණු ගන්න තිබ්බා. අපේ කට්ටිය මම හිතන්නේ කලබල වුණා. ඒ වගේම මම හිතන්නේ අධ්‍යක්ෂී මඩුකම් හින්දාද මන් දන්නේ නැහැ. ගොල්ලන්ගේ ඉනිම් ගොඩනගා ගත්තේ නැහැ. ඒ හින්දා තමයි මේ අපි අද දවස් හතර වෙනි දවසේ මැච් එක පැරදුනේ. ඔව් මම හිතන්නේ අපි කලින් පොඩ්කාස්ට් එකේත් මේ ගැන කතා කරා තනතිල්ල ගැන. මේ අපි කියපු දෙයට සම්පූර්ණයෙන් වෙනස් දෙයක් වෙනස් තනතිල්ලක තමයි කණ්ඩායම ක්‍රීඩා කරේ අවසානයේ. ඒ මම දකින ලොකු අඩුවක් එතනත් මැනේජ්මන්ට් එක අතින්. හැමෝම දන්නවා ලංකාවේ පහුගිය අතීතයේ බැලුවත් ඉන්දියාව සමග කම්පයර් කරලා බැලුවත් අපිට පේනවා මේ පහුගිය කාලේ අපේ පන්දුවේම තමයි පල්ලේ හතක් එක තිබ්බේ. ඉතින් ඉන්දියාවේ අනික හොඳ පන්දුවේම බලණියක් ඉන්නවා. ඉතින් එහෙම තියෙද්දි ප්‍රශ්නේ වෙන්නේ දැන් ඔවුන්ගේ පන්දු යන්න අපිට වඩා හොඳින් ඉන්න හින්දා ඒ වගේ පැතල් තැන තිල්ලක් හැදුවාම ඔවුන් හොඳින් පන්දු යවල විකට් ගන්නවා. ඒ වගේම අපේ පන්දු යවන්නෝ ඒ දේ කරන්න තව තවත් අමාරු වෙනවා. ඒත් ඒක නිසා ඒ පන්දු යවීමේ බලණියන් දෙක අතර තියෙන ගැප් එක වැඩි වෙනවා. ඉතින් ඒක තමයි අපි දැක්කේ මේ තරගයේ ගොඩක් අපිට කඩලු කීපය දවා ගන්න පුළුවන් උනේ සෙකන්ඩ් ඉනිං එකේ කඩලු තුනයි. අඩුම තරම් මේ කිව්වේ අපි කිව්වේ අපි පහුගිය එකේ කතා කරේ අපේ වේග පන්දු යවන්න හොඳ දස්කයකින් හින්දා ග්‍රීන් පිච් එකක් හදුවොත් හොඳයි කියලා. එහෙම නැතුව අපි අඩුම තරම් හේරත් සහ දඟ පන්දු යවන්න ගැන හිතලා ටර්න් වෙන පිච් එකක් හදුවනම් ජයග්‍රහණය කරත් තරගයේ මීට වඩා හොඳ තරගයක් වෙන්න තිබ්බ කියලා මම හිතනවා. මම හිතන්නේ මේ තරගයේ මේ පළවෙනි දවසේ මේ පොඩ්ඩක් වේග පන්දු යවන්නට හොඳ වාසියක් තිබ්බා. ඒත් අපේ පන්දු යවන විශේෂයෙන් ලහිර කුමාර හරියට එක ඉලක්කයකට පන්දු යවපු නැති හින්දා එයාගෙන් ගොඩක් ලකුණු ලීක් වුණා. ඒක හින්දා මේ වාසියක් වුණා කියලා මම හිතනවා. මොකද නුවන් ප්‍රදීප් තාමත් මොහොතේ පන්දු යවුවා. එයාට සපෝර්ට් එක දෙන්න බැරි වුණා ලහිර කුමාර හරියට. ඔව් ඒක තමයි අපි දන්නා. අනික ඉන්දියන් කණ්ඩායමේ පිටිකරුවන් ඉතාමත් හොඳයි කියලාත් අපි දන්නවා. ඉතින් එතකොට රැඩ් පිච් එකක් දීලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා බලාපොරොත්තු උනේ කියලා මට හිතාගන්න බැහැ. මොකද අපි වේග පන්දු යවන්න ගැන හිතලා වාකින විදිහට පළවෙනි දවසේ පොඩි හෙල්ප් එකක් තිබ්බා. ඒ වුණාට අපි ඒක ප්ලෑන් කරලා ක්‍රීඩා කරා නම් අපි එහෙනම් වේග පන්දු යවන්න තුන් දිනක ක්‍රීඩා කරන්න ඕනේ. මොකද එක පන්දු යවන්නට ඕෆ් ඩේ එකක් තියෙන්න පුළුවන් හැම වෙලේම. ඉතින් ඒ වගේ තනතිල්ලක් හදලා ඒ වගේ ගේම් ප්ලෑන් එකට යනවා නම් එහෙනම් අපි වේග පන්දු යවන්න තුන් දිනක ක්‍රීඩා ගන්නවා. මම දැක්කේ කොහෙටවත් නැති ගේම් ප්ලෑන් එකක් දෙපැත්තටම මැද
දඟපන්දියන්නන්ට වාසියකුත් නැති ඒක දඟපන්දියන්නන්ටත් වාසියක් නැති විදිහට තනතිල්ලත් හදලා කණ්ඩායමත් ඒ විදිහට හදාගෙන ක්‍රීඩා කරා. කිසිම ප්ලෑන් එකක් දකින්න ලැබුණේ නැහැ. මම හිතන්නේ මේ ඉන්දියාව කියන විදිහට පිච්චර හදලා තිබුණායි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ වගේ ගතියක් පේනවා මොකද මේ ඉන්දියාව සතුරු කරන්න කියලා. වෙන්න පුළුවන් ඉතින් මං කියන්නේ අර වැඩියෙන්ම ඉන්දියාව සතුරු කරන එකත් වෙන්න පුළුවන්. ඒ වගේම අර ඉන්දියාව එනකොට තරගේ දවස් පහක් තියාගත්තාම ටීවී රයිට්ස් ඩීල් ඉන්නුත් මම හිතන්නේ ඒගොල්ලන්ට හම්බෙනවා වැඩි හරි දවස් පහම තරගේ තිබ්බොත්. ඒ වගේ දේවල් තියෙනවා ඉතින් හිතලා පිච් එක හදනවත් දන්නේ නැහැ. ඒසස් යන තීරෝ කොහම වෙයිද කියලා බලන්නම අපි ඒකන මේ ආවා මේ මොකද හිතන්නේ මේ අපේ කණ්ඩායමේ මේ පළවෙනි මේ පන්දිය එහෙම ගැන ජෙනරලි ගත්ත පළවෙනි නිමිතින් නුවන් ප්‍රදීප් ඉතාමත් මොනින් පන්දිය ආවා ගාලු ක්‍රීඩාංගණේ කල්ලු හැය ලබා ගන්නවා කියන්නේ ඉතින් මොනක් කරා මොනම මොන විදිහට තන තෙල්ලුණත් ශ්‍රම් ලේසි දෙයක් නෙමෙයි ඉතින් ඉතාමත් හොඳින් පන්දිව ඔට කිසිම සපෝට් එකක් තිබෙන්නේ නැහැ මම හිතන්නේ දිරුවන් පෙරේරාගේ පිටිකර්ණේ ඉතාමත් හොඳයි උනාට පන්දු යැවීම ගැන සෑහීමකටපත් වෙන්න බෑ රංගන හේරතත් එතරම්ම හොඳ තරගයක් තිබෙන්නේ නැහැ කොහොමත් හේරත්ගේ රෙකෝඩ් එකත් ඉන්දියාවට එච්චරම හොඳ නැහැ ඒ වගේ මේ වගේ පිච් එකක් හේරත්ට ගැළපෙන පිච් එකක් නෙමෙයි ඒක දැනගෙන ඒක තමයි කියන්නේ තනතිලි ගැන එතනට යනවා කතාව. ඉතින් ඒ වගේ දේවල් දැක්කා. අලහිරු කුමාර ඉතාමත් දුර්වල ලෙස පන්දු යැවුවේ කියලා මං හිතුවා. ඇත්තටම ඔව් දැන් ඒක තමයි මේ කණ්ඩායම තේරීමේදී ඒ දවස වෙනකොට හොඳ ෆෝම් එකේ ඉගුවේ තරගයට හරි ෆෝම් එකේ ක්‍රීඩකයව පික් කරන්නත් සිලෙක්ෂන් සහ සිලෙක්ෂන් කමිටි එකේ ඉන්න අය දැනගන්න ඕනේ කියලා මම හිතනවා. මොකද මේ තරඟේ රහිර කුමාර දැක්කොත් ඔව් තනිකරම කිසිම රිද්මයක් නැතුව පන්දු යව්වේ. මම දැක්ක දේ තමයි මම හිතන්නේ මේ 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 ඉන්දියන් බැට්ස්මන් ලා මේ රංගන හේරත්තයි දිල්වන් පෙරේරාටයි පොඩි වෙලාවක්වත් මේ ඒ බෝඩර්ස් දෙන්න සෙටල් වෙන්න ඉඩ දුන්නේ නැහැ මම හිතන්නේ. අනිත් එක අර කැච් එකක් ඩ්‍රොප් වුණා සෙල ගුණ රත්න ඉතින් ඔව් ඒකත් මේ වගේම ඉන්ජර්ඩ් උතුනා ඉතින් ලොකු ප්‍රශ්නයක් තමයි ඒක. අනේ අනිත් එක මම දැකපු ලොකු දෙයක් මම ආයෙත් මේ කලින් දවසේ කිව්වා අද මැච් එක ඊ දවසේ කිව්වා අපි පොඩ්ඩක් බලන්නේ කියලා මේක නෙමේ මොන් ප්‍රදීප් ගොඩක් මහන්සි වෙලා හිටියේ එයා ඊයේ බෝල් කරන මේ ඒ හින්දා එයා අද බෝල් කරන්න නැතුව ඉන්න තිබ්බා හොඳට ෆීල්ඩ් එකට ගේන්න ඕමනාවකුත් තිබුණා ඕනනම් ක්‍රීඩාකාර තියන්න තිබ්බා ඒත් අපේ කට්ටිය ගෙනල්ලා පළවෙනි ඕවර් දෙක තුනම එයාට කියලා ඇරුවා මං හිතන්නේ මේ ඒ කියන්නේ එතනින්ම පේනවා මේ අපේ කිසි සලස්මක් නැහැ ඔය ගහන්නම් වාලේ ක්‍රිකට් ගහනවා කියලා කිසි වෘත්තියම භාවයක් පෙන්වන්නේ නැහැ අපේ ජාතික කණ්ඩායමේ අද වෙනකොට. ඔව් මාත් එකඟ වෙනවා අපි ඔව් අපි ඊයේ කතා කරා මට මතකයි එකම පොඩ්ඩක් හරි සාධාරණ හේතුවක් විදියට දෙන්න පුළුවන් නම් ඒ අර රංගන හේරතුත් ඊයේ ඉන්ජර්ඩ් වුණේ එක පොඩි හතේ ආබාධයක් ඇති වුණේ එක කියන්න පුළුවන්. ඒ වුණාට ඔව් ඒත් තරගේ කිසිම ඌ පන්දු යෑමෙන් කිසිම ප්‍රයෝජනයක් තිබෙන්නේ නැහැ අවස්ථාවේ මේ අද උදේ අද කියන්නේ හතරවෙනි දවසේ උදේ කිසිම ප්‍රයෝජනයක් තිබෙන්නේ නැහැ පන්දු යෑමේ. ඉතින් ඌ පන්දු යැවුවේ කියලා ඌ ඒ වගේ ප්‍රශ්න ඉතින් ආන්න ඕනේ ටීම් මැනේජ්මන්ට් එකෙන් තමයි. බැටින් පැත්තෙන් මා හිතන්නේ ඉතින් බැටින් පැත්ත බෝලින් පැත්ත එක කම්පයා කරද්දී ටිකක් සාමාන්‍ය තත්ත්වයක තිබ්බා කියන්න පුළුවන්. ඒ වුණාට නැවතත් දුර්වල පාරවල් එල්ල කරා ඒ වගේම පේෂන්ස් නැහැ තමයි මට ගොඩක්ම ලොකුවට දකින්න ලැබෙන්නේ ගොඩක් පිටිකරුවන්ගේ. ඒකේ පොඩ්ඩක් ප්‍රෙෂර් එක දැම්මහම ඕවර් පහක් අවශ්‍යත් නැහැ ඕවර් තුනක් හතරක් ප්‍රෙෂර් එක දැම්මහම පහරකට ඒකේ තමන් පන්දු හොඳට ටයිම් කරන්නේ නැත්නම් තමන් හොඳට සෙටල් වෙලා නැති වුණත් පහරවල් වලට යෑමට ට්‍රයි කරන එකක් තියෙනවා මේ පිටිකරුවන්ගේ. මම හිතන්නේ මේ වැදගත් ඇටැක් කරන එකත් ඒ වුණාට තමන් ටෙස්ට් තරඟ ඒකදී තමන් ස්ට්‍රගල් කරනවා නම් ඒ වෙලාවට පොඩ්ඩක් ඕවර් පහන්න මේ ඕවර් 10ක් 12ක් වුණත් පොඩ්ඩක් ඉවසලා ඉඳලා ඊට පස්සේ තමන්ට ලේසි බෝල් එකකින් කවොත් නැත්නම් තමන් සිටුල් වුණාට පස්සේ තමයි ඒ පාරවල් වලට යන්න ඕනේ. ඒ වගේම ඉනිම මැදදිත් ඒ දෙයම දකින්න. ඉනිම මැද ලකුණු 50ක් 60ක් ගහලා ඉඳිද්දි
හොඳ ස්පෙල්ලයක් කවුරු හරි දැම්මොත් නැවතත් හොඳ ඕවර් දෙක තුනක් වෙන්නොත් අර දෙයම කරන්න හදනවා පාරක් ගහලා අවුට් වෙන අවස්ථා තියෙනවා. ඒ දේවල් ඉගෙන ගන්න ඕනි කියලා තමයි මම දකින්නේ. මම නම් සම්පූර්ණයෙන්ම ආස්පදින්ම වෙනස් දෙයක් මගේ අදහස නම් මොකද අපේ කට්ටියට තාම තේරෙන්නේ නැහැ නිමක් ගොඩනගා ගන්න ඕනේ කොහොමද කියලා. මොකද තෙස් නිමක් සෙල්ලම් කරන්නේ ඒගොල්ලන්ට කාලය ඕන තරම් තියෙනවා. ඕපන් ඉන්වෙස්ට්මන්ට් කෙනෙක් ගත්තොත් ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් සෙල්ලම් කරන්න ගහන්න පුළුවන් ෂොට්ස් තියෙනවා, ගහන්න නැතුව ඉන්න ඕනෙද ෂොට් තියෙනවා. එයාට ඕන තරම් ෂොට් තිබ්බත් සාමාන්‍යයෙන් මේ සබ් කොන්ටිනන්ට් එකේ සෙල්ලම් කරද්දි ඕවර් පහක් හයක් විතර යනකන් තමයි මූමෙන්ට් එකක් තිබ්බත් තියෙන්නේ. ඒ මූමෙන්ට් එක ඉවරනකම් පොඩ්ඩක් ඉවසලා සෙල්ලම් කරලා ඊට පස්සේ මේ ඩ්‍රයිව් එකක් ගහනවා නම් හරියට ඩ්‍රයිව් එකක් ගහන ආපු හාෆ් ලීටරකට ගහනවා මිසක් නිකන් බෝලයක් නැති බෝලයකට ඩ්‍රයිව් එකක් හදලා ගහලා ගහන්න ඕපන් ඉන්වෙස්ට්මන්ට් කෙනෙකුට බෑ මේ ලෝකෙ කොතන සෙල්ලම් කරා. ඒත් අපේ කට්ටියගේ එහෙම ගේම් ප්ලෑන් එකක් නැහැ බෝලේ එන විදිහට. ඔය මේ කිසි අර ආභිවක් නැතුව මේ ඔය ගහලා මේ නිකන් විකට් පූජා කර කියලා තමයි මට නම් හිතෙනවා. හොඳ උදාහරණයක් කියන්නම් දකින්න ඇති දලුස්ක ලකුණු තිලක ඇවිල්ලා හොඳ හතරේ පාරවල් දෙකක් ගහ බැක් ෆුට්. ඊළඟට එයා මං හිතන්නේ අර එයාගේ කොන්ෆිඩන්ස් එක වැඩි වුණාද එහෙම මොකක් හරිද මන් දන්නේ. නිකන් කට් ෂොට් එකක් කරන්න නැති ඩ්‍රයිව් ෂොට් එකක් කරන්න නැති ෂොට් එකක් ගහලා මේ ස්ලිප් එක කැච් එකක් දීලා යන්නේ කියලා. ඒ වගේ ගහන්න බෑ මං හිතන්නේ ටෙස්ට් ක්‍රිකට් ගහනවා නම් පොඩි බෝලේ ලීව් කරලා තමන්ට ඒ ෂොට් එක ගහන්න හරියට බෝලයක් වැටුණොත් විතරක් ඒ ෂොට් එක ගහලා මේ ලකුණු ගන්න තමයි බලන්න ඕනේ. එහෙම ගතියක් අපේ බැට්ස්මන් ආගේ ඉනිම් දෙකේම මම නම් දැක්කේ නැහැ මේ ටෙස්ට් මැච් එකේ. ඔව් මාත් එක වෙනවා දැන් ධනුෂ් කියන තිලක. ඔව් මං හිතන්නේ ඔහු එල්ල කරපු හතරේ පාරවල් දෙකත් හොඳ පාරවල් ඒ උනාට ඒ පාරවල් දෙක උනත් ඔයිට වඩා හොඳ සී මූමෙන්ට් එකක් නැත්නම් ස්විං එකක් තියෙන තන තිල්ලක රිස්කි ෂොට්ස් වෙන්න තිබ්බා. ඒ තන තීරුවේ ඔහු සාර්ථක ක්‍රීඩා කරා. මං හිතන්නේ ඔහු ඊළඟ දැවේගෙත් ඒ වගේම පහරක් කියලා ගන්න ගිහිල්ලා පන්දු පොඩ්ඩක් බවුන්ස් වෙලා පහර වෙනස් කරලා ගහන්න ගිහිල්ලා තමයි. ඉතින් ඒ වගේ දේවල් හදා ගන්න ඕනේ. දැන් ටෙස්ට් ක්‍රීඩාවක් කරනකොට හැමෝම කියනවානේ පන්දු යවන්න තමන්ට පන්දු යවන්න සලස්වන්න ඕනේ. ඊට පස්සේ තමයි පහර දෙන්න ඕනේ. තමන්ට පන්දු යවන්න ඕනේ. තමන් ගිහිල්ලා පහරවල් එල්ල කරලා ලකුණු ලබා ගන්න ගියොත් ඒකේ ටෙස්ට් ක්‍රීඩාවේ රඳා පැවැත්ම අඩු වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ ක්‍රීඩකයෝ. ගොඩක් මං වාකීප එක එකඟ වෙනවා ගොඩක් දුරට. ඒ වගේ පාරවල් හදලා ගහන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒක ක්‍රීඩකයන් ක්‍රීඩකයලත් වෙනස් හැබැයි ඒ වුණාට ඔබෂන් එක ඔව් එහෙම මෙහෙමයි. මේ තමන්ගේ දැන් ඇග්‍රෙසිව් ප්ලේයර් කෙනෙක් වුණත් තමන්ට හරියට බෝල් වැටෙන ගහන්න සුවර් ෂොට් තියනවා නම් ගහලා ලකුණු දෙවට කවර අපි උදාහරණයක් විදිහට ගත්තොත් බලන්න මේ සලත් ජයසූරි එහෙම ඉද්දි එයාට මේ එයාට ගහන්න පුළුවන් බෝලේ ආවොත් හරියට වැටුනොත් එයා ගහනවා මේ ලොකු පාරක්. එයාගේ ස්ට්‍රයික් රේට් එක 70 80 එහෙම තත්ති දිවිශානුවත් එහෙමයි. මේ එයාට ගහන්න පුළුවන් මේ බෝලයක් ආවොත් ගහනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. මේගොල්ලන්ගේ එහෙම නෙවෙයි දැනට ඉන්න කට්ටියගේ එහෙම නෙවෙයි. හැම බෝලයකට වාගේ කිසි අර තේරුමක් නැතුව මේ බෝලේ මේ කොයි විදිය බෝලයක්ද මේකට ගහන්න පුළුවන් මේ ෂොට් එක කියලා එහෙම කිසිම අවබෝධයක් නැහැ වගේ මට මේ පේනවා මේ බැට් කරද්දි. ඔව් ඔව් එහෙම දෙයක් තමයි. එහෙම දෙයක් දකින්න ලැබෙනවා. ඉතින් ඒක ක්‍රීඩකව හිතලා දාගන්න ඕනේ. ඒ වගේම අත්දැකීම් එක්ක ඒ වගේම ඉතින් කෝචස්ලාත් ඉන්නවා ඒගොල්ලොත් එක්ක කතා කරලා හදාගන්න ඕනේ දේවල් තමයි. විනාඩියක් දෙන්න පොඩි ප්‍රවීන් තවද පොඩි මැක් කියන තියෙනවා. අපේ කට්ටිය මේ බැක් කරද්දී මේ මම හොඳට දැක්ක දෙයක් තමයි එක බෝලර්ස් කෙනෙක්ගෙන් හොඳට ලකුණු එද්දී මේ අනෙක් පැත්තේ බෝලර්ස් හොඳට බෝල් කරද්දී එයා වෙන මේ අනවශ්‍ය විදියට මේ ලකුණු ගන්න ගිහිල්ලා අවුට් වෙච්ච වෙලාව මම දැක්ක. හොඳ උදාහරණයක් කියන්නේ නිරෝෂන් දික්කල්ල. එයා අර උමේෂ් යාදව බෝල් කරද්දී එයා හොඳට ලකුණු ගත්ත එයාගෙන්. ඒත් ඊළඟට ඊට පස්සේ ආශින් බෝල් කරන්න ආවට පස්සේ මේ යාදව තිබ්බේ නිකන් විකට් එකේ ඉන්න විතර අනිත් පැත්තේ ලකුණු වෙන හින්දා එතන පුරුදු විදියටම අර ස්වීප් ෂොට් එකක් ගහන්න ගිහලා අවුට් වුණා. ඒ වගේ දේවල් නැති කරගන්න. ඇන්ජලෝ මැතිව්ස්ට වුණත් ඒ වගේ එකක් තමයි කලින් ගිනිමේ. එයාට අනිත් පැත්තේ හොඳට ලකුණු වෙද්දි මේ
අනවශ්‍ය පාරක් කියන්නේ අනිත් එයාට හොඳට මේ කෙලින් ගවණන් එකට ලකුණක් ගන්න තිබ්බ නිකන් ෂොට් එකක් හදලා ගන්න ගිහිල්ලා ඒ වගේ දේවල් ටෙස්ට් මැච් වලදී කරන්න බෑ මොකද මේ ඕනතරම් වෙලාව තියෙනවා එයාට මේ නිදහස එක ලකුණ දාලා හරි මේ ඉනිම පොඩ දාගෙන කණ්ඩායමට අවශ්‍ය දෙයක් තමයි මේ එතන කරන්න ඕනේ ඒකට මැතිව්ස් එක්ස්පීරියන්ස් ප්ලේයර් කෙනෙක් කියලා ඒ වෙලාවේ එහෙම මේ අනවශ්‍ය පාරක් ගාලා තමයි මේ මේවා වුනේ එහෙම ඒගොල්ලෝ මම හිතන්නේ හදා ගන්න ඕනේ ප්‍රොෆෙෂනල් ප්ලේයර්ස් ලා විදිහට මේවා ඒගොල්ලන් දැනගෙන තියෙන්න ඕනේ අපි මේ ඉච්චර හයි ලෙවල් එකට ක්‍රිකට් ගාලා නැතුව අපිට තේරෙනවා නම් ඒගොල්ලන් අනිවාර්යෙන් මේ මේ තේරෙන්න ඕනේ මේ මම හිතන්නේ ඔව් ඒක මාත් එක්ක වෙනවා ඒ වගේම තව අලුතෙන් අපේ බැටින් කෝච් විදිහට හෂාන් තිරකරත්න පත් කරලා තියෙනවා මම හිතන්නේ ටෙස්ට් තරඟ වලට පමණක් වෙන්න පුළුවන් තාවකාලිකව තමයි පත් කරලා තියෙනවා මොකද ඔය ගැන හිතන්න ප්‍රබල අපි බලන්නේ උනේ යා මම කියන්නේ හොඳට ඔළුව පාලිච්චි කරලා බැක් කරපු බැට්ස්මන් කෙනෙක් නැෂනල් ටීම් එකට අපි බලන්නේ මේ මොකද මේ කරන්නේ කියලා මම හිතන්නේ පළවෙනි මැච් එකේ නම් මම හිතන්නේ යා හොල් මොනවාරි උපදෙස් දුන්නාද කියලා කිසි අර ඩිසිප්ලින් නැතුව බැට් කරා කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ අපි බලන්නේ මොන්නේ මේ ටුවර් එක ඉවරලා මහෂාන් මොනවද කරන්නේ කියලා ඔව් අපි අවස්ථාව දෙමු ඉතින් කාලයක් දීලා බලමු මොන වගේ මන් දන්නේ නැහැ ඉතින් හෂාන්ට මොන වගේ සුදුසුකම් තියෙන්නේ කියලා බැටින් කෝච් වෙන කියලා තාවකාලික පොෂන් එක ගන්න ඉච්චර පස්සේ යන්නේ නැහැ දැන්ට අපි කෝච් වෙන ඉක්මනට හොයා ගන්නවා නะ එහෙම නැත්නම් මන් ඇත්තටම දන්නේ නැහැ මොනවද සුදුසුකම් තියෙන්නේ කියලා ඒ වගේම පහුගිය සිම්බාබ්වේ තරගාවලියේ ගත්තොත් වන් ඩේ සහ ටෙස්ට් දැන් ඉන්දියන් මැච් එකේ වුණත් බැටින් ඉතින් එහෙම මන් දකින්නේ පොඩි පසුබැසීමක් තමයි චැම්පියන්ස් ට්‍රෝෆි එක වෙනකොට තිබ්බ තරමින් පොඩි පසුබැසීමක් මොකද චැම්පියන්ස් ට්‍රෝෆි එකේ අපි හොඳ කණ්ඩායම් වලට ලකුණු ලබා ගත්ත සමහර ප්‍රතිකරුවා මේකයි පරින් මේ වන් ඩේස් ඇන්ඩ් ටෙස්ට් කම්පෙයා කරන්න බෑ මං හිතන්නේ බැටින් ගත්තොත් ටෙස්ට් රෙඩ් බෝල් ක්‍රිකට් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මං හිතන්නේ එතරම් පොඩි මේ ගැටලුවක් තියෙනවා වන් ඩේ තරම් ගත්ත සිම්බාබ්වේ සීරීස් එකේ වුණත් ඉතින් අපි එහෙම මේ දැක්කේ නෑ එහෙම මේ වන් ඩේ අපි සිම්බාබ්වේ වන් ඩේ වුණත් පරාදුනා නේ අන්තිමට අවශ්‍ය අවස්ථාවලදී ලකුණු දැක්කේ නැහැ ඒ වගේම හොඳින් ඊට කලින් චැම්පියන්ස් ට්‍රෝෆි එකේ ක්‍රීඩා කරපු සමහර ක්‍රීඩකයන්ගෙත් පොඩි පොඩි වැරදි සිදු වෙනවා දැක්කා ඒ දේවල් හදලා හොඳට ඒ දේ කරයි වගේ මං හිතන හැටියට අවිශ්ව ගුණවර්ධන වෙන්න ඕනේ වන් ඩේ වල බැටින් කෝච් ඔහු නම් ඒ ටීම් එකේ ගොඩක් කාල මං හිතන්නේ හිටිය ටිකක් කාල ඒ වගේම SSC කණ්ඩායමේ පුහුණුකරු වෙලා හිටියා ඉතින් ඔහුත් නම් අත්දැකීම් කෝච් ඉඳලා ඔහුත් උන් දෙන්න එකතු වෙලා ඉතින් බැටින් හදයි මේ නේ තරුණ ක්‍රීඩකයන් ඉන්නේ ඔවුන්ගේ බැටින් හදාගෙන මේ ඔවුන් ඉතාමත් හොඳ ප්‍රතිකරුවන් තත්ත්වයට පත් කරන්න පුළුවන් හැකියාවක් උන්ට තියෙනවා කියලා හිතනවා එහෙම කරයි කියලා බලාපොරොත්තු වෙනවා මහෂාන්ගේ පත්වීම ගැන එහම මම හිතන්නේ මේ ශ්‍රී ලංකා සුමුතු වලික මේ හොඳ යාළු ඒකද දැන්නේ නැහැ මම හිතන්නේ බැටින් කෝච් විදිහට නැෂනල් ටීම් එකට දැන් මේ පඩියක් දීලා තියාගන්න ඕනේ ඉඳන් සමාජයට කරක් දැන්නේ නැහැ අසංග ගුරුසිංහ එහෙම ඉන්නවා ඉතින් මේ ඒ වගේ චමින්දවා ස්පන්දියන්නන්ගේ පුහුණු කරු වුණා මම ඉතින් එච්චර දෙයක් වාස්ගේ දකින්නේ නැහැ මොකද එයාට ෆේවරිට්ස් ලා ඉන්න එයාගේ මේ බෝලර්ස් ලා උනත් එයා කැමති ගොල්ල ඉන්න ඒගොල්ල ඉස්සරහට අල්ලු කරන තමයි එයා උනත් බලන්නේ මම හිතන්නේ එච්චර ටෙක්නිකලි උනත් වාසුත් එච්චර මේ ඉස්සරහින් ඉන්න කෝච් කෙනෙක් කියලා මම නම් හිතන්නේ නැහැ මේ ප්‍රවීණ් ඔව් ගිය සැරේ හැබැයි මෙහෙමයි ට්‍රෙන්ට් බෝල්ට් සෞදි වගේ වාස්ට හොඳ කියලා තිබ්බ කන්සල්ටන්සි මාස ගානක් නිව්සීලන්ඩ් එක වැඩ කළා ඒ පහුගිය වතාවෙත් මම හිතන්නේ වාස් හොඳින් ක්‍රීඩකයන්ගේ ෆිට්නස් එක මේන්ටේනස් කරා ඒ වුණාට ස්කිල්ස් වලින් එච්චරම ලොකු දිනුවක් දකින්න ලැබුණේ නැහැ ඒ වගේම වන් ඩේ මම හිතන්නේ ලොකු ප්‍රශ්න වුණේ වන් ඩේ වලදී අපි 2014 වාස් පුහුණුකරු වුණ කාලේ අපේ වන් ඩේ බෝලින් සෑහෙන පල්ලෙහාට වැටුණා. ඒ ගොඩක් අර ටීම් කම්පොසිෂන් එක වෙනස් වුණ එකත් එක්කම ඒක වුණා කොහොම හරි ඒ කාලේ ඒක ඒ වැරද්දත් හදාගෙන මේ සැරේ පුහුණුකරු විදියට හොඳ ජොබ් එකක් ගන්න කියලා ඉතින් කරයි කියලා අපි හිතනවා.
මේ ඔයා කිව්වනේ නවසිලන්තේ ටෙන්ට් බෝල් ටීම් සෞති මේයා හොඳයි කියලා මේ කිව්වා කියලා මම හිතන්නේ ඕනම ටීම් එකකට කෝච්චින් කරාට පස්සේ සාමාන්‍යයෙන් හොඳයි කියනවා මිසක් නරකයි කියනවා නම් කියලා මම අහලා නැහැ මේ අනිත්‍යත මම හිතන්නේ එයා මම දන්න විදිහට මම හොඳට දැකපු විදිහට මේ ටීම් සෞතිට එක බෝල් බෝලයක් වලින් සාමාන්‍ය ටීම් සෞති එකව පැත්තට ස්විං කරපු බෝල කෙනෙක් එයා අර කටර එකක් දාන්න කියන්නේ අර සීම් එක ක්‍රොස් සීම් කරලා මේ ලෙෆ්ට් හෑන්ඩ් බැට්මන් ගෙන් එළියට යන මේ දාන්න ඒ බෝලේ යාට කියලා දීලා තියෙන චමින් දවාස් මම ඒක හොඳට නොටිස් කරා ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ චමින් දවාස් පන්දි අවදි වුණත් මේ චමින් දවාස්ගේ අර සීම් එක ඒ කාලේ මේ වුණත් සීම් එක හරියට අප්‍රයිට් තිබුණේ නැහැ එයා බෝල් කරලා දුන්නත් ඒකයි එයා මේ එංගලන්තදී වුණත් වැඩිපුර මේ කියන්නේ වේග පන්දු යවන්නට හිතකර ස්විංග් වෙන පිච් වල වුණත් එයාට ස්විංග් කරන්න බැරි වුණා බෝලේ අර සීම් එක අප්‍රයිට් තිබුණ නැති හින්දා ට්‍රෙන්ට් බෝල්ට් වගේ සෞතිලාගේ වගේ ඔයා අදෝල YouTube වීඩියෝ එකක් ගිහිල්ලා බලන්න වාස්ගේ සීම් එක හරියට රෙප්‍රසන්ට් වෙන්නේ නැහැ කියන්නේ රිලීස් වෙන්නේ හරියට සීම් එක ඔව් ඇත්ත මම ඔය හොඳ පොයින්ට් එකක් මම දැකලා තියෙනවා. ඔව් අනික මේ මේ අද පන්දු යවන්න හැටියට මේ ගොඩක් වෙලාවට ස්විං බෝලර්ස්ට වඩා මේ මේ මියා පහුගිය අවුරුදු දෙක තුන බැලුවත් එහෙම සීම් බෝලර්ස් තමයි මේ ගොඩක් දුරට ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ මම දකින හැටියට. ඉතින් මේ ඒකෙන් තමයි පොසිෂන් එක ගොඩක් වැදගත් වෙනවා මම හිතන්නේ. ඒ වගේම අස් ස්විං බෝලර් කෙනෙක් මම අනිද්දේ මම වාස්ගේ මම හිතනවා වාස් කරයි කියලා හැම ඒකේ දැන් මෙතන ඉන්නවා ගොඩක් වේග පන්දුයවන්නෝ අසිත ෆර්නැන්ඩෝ ලහිරු කුමාරගේ ඉඳන් නුවන් ඒකේ චමීර ඊට පස්සේ විශ්ව ෆර්නැන්ඩෝ නුවන් ප්‍රදීප් ලක්මාල් වෙනකන් ලොකු පරාසයක පන්දුයවන්නන් වේග පන්දුයවන්නන් කණ්ඩායම මේ හැමෝටම එක විදිහට සමානව සලකලා ඒ ජොබ් එක හැමෝටම හොඳින් කරයි කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ වාස්කෙන්. ඔව්. ඔයා මම හිතන්නේ ඔයාට එක්කද මම දැන හොඳට පොඩ්ඩක් බලන්න මේ මොහොන් ශාමි බෝල් කරනවා එයාගේ රිස්ට් එක යූස් කරලා ලෙෆ්ට් හෑන්ඩ් බැට්ස්මන්ගේ අතුරට මේවා කරන්නත් ඒ වගේම මේ එතරම් පිච් කරලා එළියට යවන්නත් අර රිස්ට් එකෙන් මම හිතන්නේ අපේ බෝලර්ස්ලාගේ එහෙම දකින්නේ ටෙක්නිකල් ස්කිල්ස් ඒ තරම් දියුණු තත්ත්වයක තියෙනවා. මේ ප්‍රදීප් එහෙම මේ බෝලේ ගහලා එළියට යවනවා. ඒ වුණාට එයාට අර සීම් එක පාවිච්චි කරලා නෙවෙයි එයා මේවා කරන්නේ. ඒක හරියට රිස්ට් එක පාවිච්චි කරලා. එයා සීම් එක මීට වැඩිය හොඳට යූස් කරනවා නම් ඉතින් එයාට හොඳට දියුණු වෙන්න පුළුවන් කියලා මම හිතනවා. එයාට අවශ්‍ය ටෙක්නිකල් ගයිඩර්ස් අපේ බෝලින් කෝච්චස්ලාගෙන් හම්බෙනවා කියලා මම නම් මේ දකින්නේ. ඔව් මමත් බෝලිං කෝචස් ඇත්තටම පහුගිය කාලේ මේ අපේ ගොඩක් පසුබැසීමක් වුණේ බෝලර්ස්ලාගෙන් තමයි. මම හිතනවා මේ අනිත් දේවල් වලට වඩා හොඳ බෝලිං කෝච් කෙනෙක් කොහෙන් හරි හොයලා ඒ බෝලර්ස්ට ඒ අවශ්‍ය පහසුකම් සාධකීම් ලබා දෙනවා නම් ඒක වටිනවා කියලා මේ අවස්ථාවේ හැටියට. ඔව් තව එක දෙයක් කියන්න ඕනේ මේ ධනංජය සිල්වා ගැන. මොකද මේ මම කියන්නේ නැහැ මේ තරඟයේ ධනංජය සිල්වා ක්‍රීඩා කරන්න තිබ්බා කියලා. ඒ වුණාට ධනංජය සිල්වාට පහුගිය කාලේ සිදු වුණ දේවල් ගැන මම හිතන්නේ පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා පොඩ්ඩක්. ඔව් මම හිතන්නේ එයාට කරකවලා තැරලා වගේ ඉන්නේ නැහැ. එයාවත් දැන් නැහැ මේ මොකද වෙන්නේ. හිටපු ගමන් ගන්නවා හිටපු ගමන් එළියට තියනවා. ඒව මෙයා එකක් එයාට මම හිතන්නේ හොඳ බැට්ස්මන් කෙනෙක් ෆාස්ට් බෝලර්ස් වලට ෆේස් කරලා හොඳ වෙලා හොඳට වෙලාව තියනවා එයාට. එක මැච් එකක් දෙකක් ෆේල් වුණා කියලා මම හිතන්නේ ඇලියන් පිළේ අසාධාරණයි කියලා. එහෙමනම් චන්දිමාල්ලා දිමුත් කරුණාරත්නලාර ආය කවදාවත් නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන්න බැරි වෙන්න ඕනේ. එයාට මේ හරි අසාධාරණයක් මම හිතන්නේ ධනංජය සිල්වාට කරානේ. දැන් සනත් ජයසූරියයි පාලක මණ්ඩලයි එකතු වෙලා එයා කිසිම හේතුවක් නැතුව මැච් දෙක තුනක් ෆේල් වුණා කියලා ඇලියන් තියෙන එක ලොකු අපිට තියෙන ලොකු සම්පතක් නැති කරගන්න හදනවා කියලා තමයි මම නම් හිතන්නේ. ඔයාලට මතක ඇති මේ කොච්චර චාන්සස් දුන්නද ලහිරු තිරවානට එහෙම කියලා. ඒ අතින් බලද්දි ධනංජය සිල්වා හරි අවසනාවන්ත. ඔව් දැන් මම මේ ඒක තමයි කියන්නේ. මේ දැන් ධනංජය සිල්වා කණ්ඩායමට ආවේ ඉංග්ලන්ඩ් ඒ ටූ එකේයි ඒක ලංකාවේ තිබ්බ මැචස් වල එක අහලා හොඳට ස්පෙෂලි අන්තිමට ඉංග්ලන්ඩ් ඒ ටූ එකේ වන් ඩේ මැච් එක බෝල 80 ගණකින් 100ක් ගහලා ඊට පස්සේ තමයි ටීම් එකට ගෙන්නුවේ.
ඊට පස්සේ කණ්ඩායමට ඇවිල්ලා ටෙස් කණ්ඩායමේ මුලින්ම හිතන් ටෙස් තරගයක් ක්‍රීඩා කරේ නම්බර් 7 ක්‍රීඩා කළා. ඒ තරගාවලියේ වැඩිම ලකුණු ලාභය වුණා ඕස්ට්‍රේලියාවට. අපි 3.0 ජයග්‍රහණය කරපු එකේ. ඊට පස්සේ වන්ඩේ තරගාවලියේ පළවෙනි තරග දෙක නම් මම හිතන් නම්බර් 5 හරි කොහේ හරි දුන්නේ ප්ලේ කරන්න සාර්ථකුන් නැහැ. ඒ වුණාට ඔහු ක්‍රීඩා සමාජ තරගවල ඕපනින් කරපු පිටිකක්. ඊට පස්සේ තමයි ඔය මේ A2A ටීම් එකට සිලෙක්ට් වුණේ. ඊට පස්සේ තමයි නැෂනල් ටීම් එකට ආවි 1 2 3 ගහලා. මං කිව්වාගේ වන් ඩේ මැචස් වලට ආවම ඔහුට ඕපන් කරන් ලබා දෙනවා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තරගාවලියේ පළවෙනි තරග දෙකක් හෝ තුනක් ඔහු අර්ධ ශතකයකින් ලබා ගන්නවා. සිම්බාබ්වේ 2 එක එනවා. ඒකෙත් මම හිතන්නේ ඔහු අර්ධ ශතක දෙකක් ලබා ගන්නවා තුන්කොන් තරගාවලියේ ආරම්භක පිටිකරුව වශයෙන්. අවසාන තරගයේ බිංදුවට අවුට් වෙනවා. ඊට පස්සේ ටෙස් මැච් එකෙත් ඔහු නැවතත් ශතකයක් ලබා ගන්නවා මම හිතන්නේ. දකුණු අප්‍රිකාවට යනවා. දකුණු අප්‍රිකාවට ගියාම ටෙස් තරගාවලියේ අංක 7 ක්‍රීඩා කරපු ධනංජය සිල්වාට එන්න කියනවා නම්බර් 4 ගහන්න දෙවෙනි මැච් එක වෙනකොට. ඇවිල්ලා ඒ මැච් එකේ ෆේල් වුණාට පස්සේ ඔහු ඩ්‍රොප් කරනවා ටෙස් ටීම් එකේ. ඊට පස්සේ වන් ඩේ ටීම් එකේ ලකුණු හොඳ ඔහු හොඳම ලකුණු ලබා ගත්ත ක්‍රීඩකයා සිම්බාබ්වේ තරගාවලියේ පළවෙනි තරගයේ සිට ඔහුට නම්බර් 4 ක්‍රීඩා ගන්න ඉන ආරම්භක පිටිකරු වශයෙන් ක්‍රීඩා කරපු ඔහු ආරම්භක පිටිකරුවන් වශයෙන් 49ක් ඇවරේජ් කරලා තියෙනවා. නම්බර් 5ට දාපු ගමන් ඇවරේජ් එක 8ට බහිනවා තරඟ 4. පස්සේ ඔහු කණ්ඩායම් දෙකෙන්ම අයින් කරලා දානවා. ඉතින් මම දකින්නේ නැහැ මේ මම මට හිතාගන්න බැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. මේ තරඟයේ ඔහු ක්‍රීඩා කරන්න නැති වෙන්න තිබ්බ මොකද අපේ කණ්ඩායමේ පිටිකරුවන් 6ක් හෝ 7ක් දැන් හැදිලා ඉන්න නිසා එතනට. උනාට ඔහුට සලකපු හැටි විතරක් ගත්තොත් ඉතාමත්ම ජරා විදිහට කියලා තමයි මට කියන්නේ. තියෙන ඉතාමත් දුර්වලයි ක්‍රීඩකයාගේ කන්ෆිඩෙන්ස් එකක් තිබ්බනම් ඇත්තටම නැති වෙන විදිහට තමයි ඔහුට සලකලා තියෙන්නේ. මම හිතන්නේ මට කියන්න තිබ්බ දේවල් ඔක්කොම ඔයා කිව්වා එතෙන්දි. මා හිතන්නේ ඒ විදිහටම තමයි. මම හිතන්නේ මේ දැනට ටීම් එකේ ඉන්න සමහර ක්‍රීඩකයන්ට වැඩිය ගොඩක් පොටෙන්ෂියල් තියෙන බැට්ස්මන් කෙනෙක් ඒ වගේ බෝල් කරන්න පුළුවන් 100%ක් දෙනවා. අර ටීම් මෑන් කෙනෙක් හොඳ මේ ඊළඟ දෙවෙනි ටෙස්ට් තරගයට ඔබ මොකද හිතන්නේ කණ්ඩායම ගැන? දැන් රංගනේ ඇංගිල් ආබාධයක් තියෙනවා, ෆ්‍රැක්චර් එකක් නැහැ කියලා කියනවා. අසේලකුණු රත්න නැහැ මේ ටුවර් එකට ඊට පස්සේ ශ්‍රී ලංකර නම් වෙන්නේ නැහැ. ඔයාගේ ටීම් කොම්පොසිෂන් එක කොහමද? ඔයා දැන් අද සිලෙක්ට් කරන් ගින බැච් එකේ අපි රංගන හේරත් ගහනවා කියලා හිතමු නේද? එහෙම හිතලා අපි හිතුවොත් එතකොට අසේල වෙනුවට පිටිකරුවෙක් එන්න වෙනවා. චන්දිමාල් සුව වෙලා නම් චන්දිමාල් ක්‍රීඩා කරයි බොහෝ විට. මම හිතන්නේ මම හිතන්නේ එයාට ශ්‍රී ලංකරන්න පුළුවන් වෙයි කියලා. මොකද එයාට නියුමෝනියා ලැබුණේ මේ මාසයක් දෙකක් විතර යනකම්. මිතන නියුමෝනියා වින්න මහන්සි වෙන්න දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් නේද? ඔව් ඒක මම නෑ ගැන හරියටම දන්නේ නැහැ. එහෙමනම් ඉතින් අපිට ඉතුරු වෙලා ඉන්නේ පිටිකරුවන්ගෙන් ධනංජය ද සිල්වා සහ මම හිතන්නේ සදීර එක්ක කණ්ඩායමට ගේන්න ඕනේ චන්දිමාල් බැටින් ඕඩේකට. බෝලිං අපි ඒක තමයි වැදගත් වෙන්නේ මේ තරගේ මොන වගේ තනතිරලද හදන්නේ කියලා. ඒක අනුව තමයි ඉතින් බෝලර්ස්ලා පික් ගන්න ඕනේ. ඉතින් අපි ග්‍රීන් පිච් එකක් හදනවා නම් මං හිතන්නේ ප්‍රදීප් ලහිරු කුමාර ෆෝම් එකේ හැටියට රිදම් එක හොඳ නම් නැත්නම් විශ්ව ෆර්නෑන්ඩු සහ ලක්මාල් තමයි ඉතුරු වෙලා ඉන්නේ. ඉතින් එහෙම අපි දැන්ගිනම්ම ප්ලෑන් එකක් ගහනවා නම් මං හිතන්නේ නැත්නම් අපි චමීර ස්කොඩ් එකට ගේන්න ඕනේ ග්‍රීන් පිච් එකක් ගහනවා කියලා ප්ලෑන් කරනවා නම් එහෙම කරලා ඉන්න පිටිකරුවොත් එක්ක ක්‍රීඩා ගන්නවා. මම නම් හිතන්නේ මෙහෙමයි, අපි නම්බර් 8ට බැට් කරන්න දිල්රුවට දෙන්නල. මොකද එයා හොඳට බැට් කරා මේ එකේ හිතුවට වැඩිය හොඳට. මම නම් හිතුවේ එයා අමාරු වෙටයි කියලා ඒගොල්ලන්ගේ ෆාස්ට් බෝලර්ස් එක්ක. නමුත් හොඳට බැට් කරා එයා දිල්රුවන්ට නම්බර් 8 ගහන්න කියලා. ඊට පස්සේ ෆාස්ට් බෝලර්ස්ලා 3 දෙනෙකුයි හේරතුයි එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. ෆාස්ට් බෝලර්ස්ලා 3 දෙනා විශ්ව ෆර්නෑන්ඩෝ, නුවන් ප්‍රදීප් ෆර්නෑන්ඩෝ, ලහිරු කුමාර තුන් දෙනාට සෙල්ලම් කරන්න පුළුවන්. මං හිතනවා අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් ෆාස්ට් බෝලර්ස් වලට වාසියල මේ වේගය තියෙන බවුන්සි ට්‍රැක් එකක් හදලා දෙයි කියලා ඉන්දියාව. මං
දන්නවා හොඳට දරගස්සන්න පුළුවන් එහෙම මේ වේගේ තියෙන පිච්චරා හදලා දුන්නොත් මම දන්න විදිහට අපේ කට්ටියට ඒ තරම්ම ගැටලුවක් නෑ ෆාස්ට් බෝලර්ස්ලාට පේස් කරන්න. මං ඔයා කියන එකට මේම වෙනවා එකඟ වෙනවා. මං හිතනවා මේ දඟ කෑන තැන තිල්ලක් හදනවා නම් අපි මලින්ද පුෂ්පකුමාර කණ්ඩායමට ගෙනල්ලා දිල්රුවන් හත බැට් ගන්න ඕන. මොකද දිල්රුවන්ට හත බැට් ගන්න පුළුවන්. අනික ස්පින් වෙන ට්‍රැක් වල දිල්රුවන් හොඳට බැට් කරනවා. ඒ වුණාට ග්‍රීන් ට්‍රැක් එක හදනවා නම් බෝලර්ස්ලා හතර දෙනෙක් ගැහුවට කමක් නැහැ කියලා මං හිතනවා. කවුරු හරි අයින් ගන්න වෙනවා ස්පිනර්ස් දෙන්න එක්කෙනෙක් බැට්ස්මන් කෙනෙක් වැඩියෙන් ගහලා නැත්නම් ඩිරුවන්ට හත ගහන්න දෙන්න ඕනේ. උනාට ග්‍රීන් ට්‍රැක් එක ඩිරුවන්ට හත ගහන්න දෙනවා කියන්නේ පොඩි රිස්ක් එකක් තියනවා කියලා මං හිතනවා. ඔව් මං හිතන්නේ රිස්ක් එක රිවෝඩ් රිස්ක් එක ගන්න ඕනේ ඉතින් මැච් එක දිනන්න නම් මං හිතන විදිහට. මොකද හේරාටත් බැට් කරන්න පුළුවන් හින්දා යම් තාක් දුරකට මේ වෙලාවේ රිස්ක් එකක් ගන්න වෙනවා. ඔව් මයිකට විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මං කිව්වා අතන පොඩි රිස්ක් එකක් තියෙනවා ග්‍රීන් ට්‍රැක් එක ගහනවා. හැබැයි දඟට ඇවිල්ලා තරගේ තන්තිල්ල ගහනවා නම් අනිවාර්යෙන්ම මං හිතා මාත් හිතන්නේ දිරුවන් හත ගහලා මලින්ද පුසුකුමාරත් ක්‍රීඩා කරගන්න කියලා. අපි බලාගෙන ඉමු. මොකද තාම ටීම් එක ඇනවුස් කරලා නැහැ මං හිතන්නේ නේද. ඔව් හැබැයි ඉතින් මේ වගේ ෆ්ලැට් ට්‍රැක් එකක් හදයි දන්නේ නැහැ ඊළඟ මැච් එකටත් අන්තිම. මං හිතන්නේ නම් එහෙම තමයි වෙන්නේ යන්නේ ෆ්ලැට් ට්‍රැක් එකක් හදලා දේ තියෙයි අන්තිමට මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග්. වෙන්න එහෙනම් අපි අපේ ප්‍රීහිට් පොඩ්කාස්ට් එක අපි මෙතනින් නවත්තමු. අපේ ඊළඟ පොඩ්කාස්ට් එකට අපි අපේ ආලුවෙක් තවත් ආලුවෙක් එකතු කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. බලමු අපි මොකද වෙන්නේ කියලා. එහෙම වුණත් අපි ඊළඟ ටෙස්ට් මැච් එකේ වුණාම අපි අලුත් යාළුවෙකුත් එක්ක මේ පොඩ්කාස්ට් එක ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි අදට සමු ගන්නවා. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ෆීඩ්බැක් අපිට ලැබෙන්න සලස්වන්න කියලා ඉල්ලනවා. ඒ වගේම කලින් පොඩ්කාස්ට් එක අහපු හැමෝටමත් ස්තුතියි. මේ කාරණේ හැමෝටමත් ස්තුතියි. ඔයගොල්ලන්ගේ ෆීඩ්බැක් අපිට ලොකු ධෛර්යයක්. බොහොම ස්තුතියි. ඒකෙන් අයිබෝ අයිබෝ.